තෙරුවන් සරණයි. මම පූජ්‍ය බලංගොඩ කස්සප හාමුදුරුවෝ, ශාකපුත්‍රෝ ජාතික සංවිධානයේ ලේකකාධිකාරී. අද අපි මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි, ඔබ කවුරුත් දන්නවා මේ වෙන විට රටේ නම්වන විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ජනාධිපතිවරණයක් හෙට දිනේදී පැවැත්වෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා විදිහට අපේ වගකීම තමයි අපිව බලාගන්න, අපිට දාන දෙන, අපිව මේ මිහිපිට ජීවත් කරවන්න උත්සාහවත් වෙන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් යම් අනතුරක් වෙනවා නම් ඒ අනතුර පැහැදිලි කරලා දෙන එක. එහෙම නැත්නම් අපි භික්ෂූන් වහන්සේලා විදිහට සිවුරු දරාගෙන මාධ්‍යට ඇවිල්ලා කතා කරන එකේ තේරුමක් නැහැ. මම කැමති නැහැ තව කෙනෙකුගේ ජනාධිපති සිහිනයේ වෙනුවෙන් මගේ ජනතාවට නියපිටින්වත් වරදක් සිද්ධ වෙනවට. මොකද ඔවුන් එදා වේල කුලී වැඩ කරමින් බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජන කොට්ටාසයක් අපිට ඉන්නේ. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්නට ඕන මේ පවත්වන්නේ විධායකයේ තෝරා ගැනීමක්, ව්‍යවස්ථාදායකයේ තෝරා ගැනීමක් නෙවෙයි. ඉතින් ඇතැම් කණ්ඩායම් අන්තවාදී පිරිස් සූදානම් වෙනවා තමන්ගේ ජනාධිපති සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස යම් සැලසුම් සහගත ක්‍රියාවලීන් සිද්ධ කරන්නට. එහිදී ඇතැම්ම උත්සාහ දරන්නට පුළුවන්. මම මේ කරුණු කාරණා කියන්නේ සමාජී හුවමාරු වෙන තොරතුරු සහිතව ඒ ආරංචි මාර්ග වලින් තමයි අපි මේ කරුණු කාරණා සිහිපත් කරන්නේ. යම් අවස්ථාවක මේ පවතින තත්ත්වයේ තුල අද දිනේ හෝ ජනාධිපති, කියන්නේ අද දිනේ හෝ ජනාධිපතිවරණය පවත්වන්නට කලින්, එසේත් නැත්නම් ජනාධිපති දිවුරුම් දෙන්නට කලින් යම් අවස්ථාවක ව්‍යවස්ථාදායකයේ විසිරුවා හැරියොත්, පාර්ලිමේන්තුව විසිරෙව්වොත් රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙන්නට පුළුවන්. මොකද පසුගිය දිනවල නොයෙක් පක්ෂ අතර ගැටුම් අපි දැක්ක වාර්තා වෙනවා. අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට පැමිණිලි ගිහිල්ලා තිබුණා, මැතිවරණ කොමිෂමෙන් විවිධ ස්ථානවලට ගිහිල්ලා තිබුණා, මැතිවරණ ප්‍රචාරකයා වාර්තා වෙලා තිබුණා. ඒ වගේම යම් ඡන්ද මධ්‍යස්ථානයක යම් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වුවොත් එම ස්ථානයේ ඡන්දය ශූන්‍ය කරන බවටත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පසුගිය දිනවල දන්වලා තිබුණා. ඒ වගේම ඊයේ සහ පෙරේදා දිනවල විවිධ ස්ථානවල වෙඩි තැබීම් සිද්ධ වෙලා තිබුණා. ඉතින් මෙවන් වකවානුවක අපිට හිතනවා රට යම් අර්බුදයකට පත් වෙන්න පුළුවන්. එවන් අවස්ථාවක් රටේ ඇති වුවහොත් එතනදී ව්‍යවස්ථාදායකයේ රැස් වෙලා තමයි යම් තීන්දුවක් තීරණයක් ගන්නට ඕනේ. යම් විදිහකින් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් නොයෙක් ප්‍රදේශවලින් ජනතාව විසින් පත් කරලා එවපු ජනතා නියෝජිතින් රැස් වෙලා තීන්දුවක් තීරණයක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා යම් කෙනෙක් එවන් සැලසුමක් ක්‍රියාත්මක කරන්න සිටිනවා නම් අපි ඔවුන්ගෙන් ඉතාමත් මෛත්‍රී සහගතව සිහිපත් කරනවා, එවන් සැලසුම් ක්‍රියාත්මක කරන්න එපා. මොකද මම කැමති නෑ මගේ රටේ ජනතාවට නියතුඩකින්වත් නියපිටින්වත් පුංචි හෝ සීරීමක්වත් සිද්ධ වෙනවට. මොකද ඔබ බලේ ඉන්න හෝ නැවත බලේ ලබා ගන්නට හෝ කියලා මගේ ජනතාව බිල්ලට දෙනවට මම කිසි විටකවත් කැමති නෑ. ඒ වගේම තමයි යම් අවස්ථාවක දෙවෙනි මනාපය ගණන් කරන්නට ගියපු අවස්ථාවක සමහර විට එතෙන්දී පළවෙනි ඡන්ද ගණන් කිරීමේදී පත්වන කෙනාට සාපේක්ෂව වෙනස් කෙනෙක් දෙවෙනියට පත්වෙන්නට ගියොත් යම් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ උත්පාදනය වෙන්නට පුළුවන්. එවන් අවස්ථාවන් අවම කරගන්න කියලා අපි ඉතාමත් සංයමයෙන් යුක්තව මෛත්‍රී සහගතව සිහිපත් කරනවා. ඒ වගේම තමයි දැන් සමහර අය දිනනවාමයි කියලා කියනවනේ. ඒ කියන්නේ ඇත්තටම යම් කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඔහු ජයග්‍රහණය කරන්න තමයි ජනාධිපති අපේක්ෂකත්වයේ අරගෙන තරඟ කරන්නේ. එවන් අවස්ථාවක තමන්ගේ අපේක්ෂකයා දිනාවි කියලාම හිතලා පසුව පරාජයට පත් වුනොත් ඇතැම්මයි සූදානම් වෙමින් ඉන්නට පුළුවන් යම් අර්බුදකාරී තත්වයක් උත්පාදනය කරන්නට. ඔවුන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා එවන් තත්වයක් උත්පාදනය කරන්නට උප සූදානම් සිටිනවා නම් එවන් තත්යක රට ගෙනියන්නට එපා කියලා. ඇයි මම මේ විදිහට කියන්නේ? මේ දැවැන්ත අරගලයක් සිද්ධ වෙලා අරගලය තුළ බොහෝ සෙයින් ප්‍රචණ්ඩකාරීව හැසුරුණු පුද්ගලයෝ අපිට නොයෙක් දෙසින් දැක ගන්නට ලැබුණා. බස් ගිනි තැබීම්, ගෙවල් ගිනි තැබීම්, මිනිසුන් නොයෙක් ස්ථානවලට තල්ලු කිරීම්, පහර දීම් තිබිලා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් රට බාරගෙන යන පළවෙනි ජනාධිපතිවරණය. ඒ නිසා අපිට බිහිසුණු අත්දැකීම් අතීතයේ තිබෙනවා.
ඒ නිසා එවන් තත්ත්වයකට රට නැවත යන්න දෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. මොකද අපි අරගලයේ තුල නියැලෙනකොටත් අපි කිසිසේත් මෙවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුමත කළෙත් නැහැ. අපි ඒවට සම්බන්ධ වුණෙත් නැහැ. අපිට ඕනි සාමකාමීව මේ ජනාධිපතිවරණය මේ ජනාධිපතිවරණය පවත්වන්නට. අපිට කවුරු ජනාධිපති වෙනවාද කියන එක පිළිබඳ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන මහා සංඝරත්නයට අවනත වෙන, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපදින, රටේ ඒකීයභාවයේ සුරකින, බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දීලා අනෙක් ආගම්වලට අනෙක් ජාතීන්වලට සුවසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරමින් ආර්ථිකයේ සමෘද්ධියක් කරා ගෙනියන ජනනායකයෙක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරණ ඉතාම සාමකාමීව පවත්වන්නට සහාය දෙන්න කියලා මම සියලුම ජනාධිපති අපේක්ෂකීන්ට සිහිපත් කරනවා. ඒ වගේම තමයි දැන් අර මං කලින් කිව්වා වගේ යම් අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් 48 එක වගන්තියට අනුව තව ඊළඟට මහමැතිවරණය පවත්වලා අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දෙන තාක්කල් తాවකාලික අමාත්‍ය මණ්ඩලයක් විදිහට ඒ දැනට ඉන්න අමාත්‍ය මණ්ඩලේ නැත්නම් කැබිනට් එක ක්‍රියා කරනවා. එතකොට නැවත දැන් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ දියුරුම් දෙන ජනාධිපතිවරයාට වැඩ කරන්න වෙන්නේ අර විසිරුවා හැරීමට කලින් පත් වෙලා තිබුණු අමාත්‍ය මණ්ඩලයත් එක්ක. ඉතින් හැමෝටම තේරෙනවා මේ ව්‍යවස්ථාදායක සභාව තෝරන අවස්ථාවක් නෙවෙයි. මේ තියෙන්නේ විධායකයේ තෝරන අවස්ථාවක්. ඉතින් විධායකයේ තෝරන අවස්ථාවක යම් පාර්ශවයක් උත්සාහවත් වෙනවා නම් එවන් තත්ත්වයකට රට ගෙනියන්නට එහෙම උනොත් රටේ දෙවැන්ත අර්බුදයක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඉතින් එවැනි தත්ත්වය අවම කරගන්නකොට මොකද නැවත 9 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වෙන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහු විසින් පාර්ලිමේන්තුව විසිරුවාවි. ඉතින් යම් කෙනෙක් එවැනි උත්සාහයක නියැලෙනවා නම් අපි උන්ට ඉතාමත් මෛත්‍රියෙන් සිහිපත් කරනවා එවන් සැලසුම් ක්‍රියාත්මක කරන්නට එපා කියලා. ඒ වගේම තමයි අපිට බිහිසුණු අත්දැකීම් තියෙනවා අතීතයේදී මේ රටේ ජනාධිපතිවරණ මහමැතිවරණ ඇති වුණු අවස්ථාවල ඡන්දපලවල් ගිනි තැබීම්, ඒ වගේ දම් ප්‍රචණ්ඩකාරී හැසිරුණු අවස්ථා. එවිට අර පෙරමන් සඳහන් කරා වගේ මැතිවරණ කොමසාරිස්තුමා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා එහෙම වුණොත් එම ඡන්ද ස්ථානයේ ඡන්දේ ශූන්‍ය කරනවා කියලා. ඡන්දේ ශූන්‍ය කිරීමේදී අදහස් කරනවා ඒ අපිනම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දේ ගණන් ගන්නේ නැහැ. හැබැයි ආපහු එම ඡන්ද මධ්‍යස්ථානයේ නැවත ඡන්දය පවත්වනවා. එතකොට නැවත පත්‍රිකා මුද්‍රණය කරන්නට ඕනි, ඒ පත්‍රිකා බෙදා හරින්නට ඕනි. ඒකට සති දෙකක් විතර කාලයක් පසු වෙනවා. එහෙම අවස්ථාවක් රටේ ඇති වුණහොත් සමස්ත ප්‍රතිඵලයේ නිකුත් කරන්න බෑ අර ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිඵලයේ ගණන් ගන්නේ නැතුව. ඒ නිසා එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් කරන්නට යම් පාර්ශවයක් උත්සාහ දරනවා නම් අපි ඔවුන්ට සිහිපත් කරනවා ඡන්ද මධ්‍යස්ථානවලට පහර දීම්, ගිනි තැබීම් ආදී සිදු කරන්න එපා. මම දැක්ක පහුගිය දිනවල වාර්තා කරලා තියෙනවා අපේ ආරක්ෂක ඇමති මේ ටිරාන් නර්ස් මහත්මයා, පොලිසිය බහර ඇමතිවරයා යම් අවස්ථාවක මැතිවරණ පවත්වන ඡන්ද මධ්‍යස්ථානයක යම් දෙයක් සිද්ධ වුණොත් වෙඩි තැබීම ආදී සිද්ධ වෙන්න පුළුවන් කියලා එහෙම වුණොත් ඉතින් ඒ විදිහට වාර්තා වෙලා තිබියේදී අපිට සැකයක් ඇති වෙනවා රට අර්බුදයකට යයි කියලා. මොකද මේ දක්වා සැලකී යුතු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවක් වාර්තා වුණේ නැහැ. අපි භික්ෂූන් වහන්සේලා විදිහට අපි දන්නවා දීර්ඝ නිහෙඩියාවක් කියලා කියන්නේ දැවැන්ත ප්‍රචණ්ඩකාරීත්වයක ආරම්භයක් වෙන්න පුළුවන්. ඒ නිසා පවතින රජේනුත්, ඒ වගේම මේ සඳහා තරඟ කරන අපේක්ෂකයන්ගිනුත්, ඔවුන්ට සහාය දක්වන අයගිනුත් පැහැදිලිවම අපි ඉලා සිටිනවා, සිහිපත් කරනවා ප්‍රචණ්ඩත්වයකට යන්නට නොදී මේ මැතිවරණය පවත්වන්නට කියලා. ඒ වගේම තමයි අපි පසුගිය දිනවල දැක්කා විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ සමාජ මාධ්‍ය පිටු, YouTube channel ආදිය හැක් කරලා තිබුණා. ඒතකොට සමහර ඒවා තාම මුදාගෙන නැහැ. උදාහරණයකට අප විසින් රට ජාතිය සම්බුද්ධ ශාසනය සහ අධර්මයට එරෙහිව ක්‍රියා කරගෙන ගියපු ශාක්‍යපුත්‍රෝ කියන YouTube නාලිකාවත් මේ වෙනකොට හැක් කරලා තියෙනවා. එතකොට තාම මුදා ගන්නට නොහැකි වූ YouTube channel සමහරු භාවිතා කරනවා තමන්ගේ මතවාදයන් ප්‍රවර්ධනය කරන්නට. ඒ කියන්නේ දැන් මගේ YouTube channel එක ගත්තට පස්සේ ඒකේ ජාතිකවාදී චින්තනයක් තමයි කතා කරමින් ගියේ. සම්බුද්ධ ශාසනය සුරක්ෂිතභාවය පිණිස ඇතම් කණ්ඩායමක් ඒ ග්‍රහණය ලක් කරමින්
යම් දේශපාලන පක්ෂයකට අගතියක් වෙන විදිහට වීඩියෝ පට පළ කරමින් ඉන්නවා. එතකොට එහෙම හැක් කරපු සමාජ මාධ්‍ය පිටු වලින් පුළුවන් ප්‍රචණ්ඩත්වයේ වපුරවන්න. එතකොට අහුවෙන්නේ අර මුලින් එම channel එක නිර්මාණය කරපු වීඩියෝ පට තියෙන පුද්ගලයන් තමයි හසු වෙන්නේ. ඉතින් එවන් කූට උපක්‍රම යම් කෙනෙක් කරන්නට බලාපොරොත්තු වෙනෝ නම් අපි ඔවුන්ටත් සිහිපත් කරනවා එවැනි දෙයක් කරන්න එපා. මොකද ස්වභාවයෙන්ම ඇත්තටම කිව්වොත් මට වැදගත් නැහැ රටේ ඊළඟ ජනාධිපති වෙන්නේ කවුද, ඒද, බීද, සීද, ඩීද, ඊද කියන කාරණේ මට වැදගත් නැහැ. මට වැදගත් තමන්ගේ ජනාධිපති සිහිනයේ වෙනුවෙන් යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මගේ රටේ ජනතාවට නිය පිටින් හරි සීරීමක් කළා ප්‍රචණ්ඩත්වයේ වපුරලා ඔවුන්ගේ ජන ජීවිතය අඩාල කරන්නට අන්න ඔවුන්ට එරෙහිව පෙළගැසෙන්නට අපි සූදානම්. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ මහා සංඝරත්නයේ අවවාද වලට අනුශාසනාවට යටත්වයි කුමන ජනාධිපතිවරයෙක් පත් වුණත් වැඩ කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් එවැනි පසුබිමක් තියෙනකොට මෙවැනි ප්‍රචණ්ඩත්වයක් පැතිරෙන බවට, ප්‍රචණ්ඩත්වයක් වපුරන බවට අපිට සමාජ මාධ්‍ය විශ්වයේ තොරතුරු හුවමාරු වෙනට වගකී යුතු භික්ෂුන් වහන්සේ නමක් විදිහට තමයි අපි මේ දේවල් හෙළි කරන්නේ. ඒ වගේම රටේ බුද්ධි අංශ වලටත් මම සිහිපත් කරනවා එවැනි තොරතුරු සමාජ මාධ්‍ය විශ්ව හුවමාරු වෙනවා. ඒ සඳහා දැඩි වෙහෙසක් පරිශ්‍රමයක් යොදලා රට සාමකාමී කරගන්නට උපරිම උත්සාහයක් දරන විදිහට.